ඇඩ්වාන්ස් ඔබ දවසක් කියලා සීල දෙලා ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. අනද අපි බලමු මේ වගේ ෆෝන් රිපෙයාර් ෆෝන් කේබල් එකක් රිපෙයාර් කරන්නේ කොහොමද කියලා. ඇත්තටම මේක මේ වගේ පොඩි ෆෝන් එකක කේබල් එකක්. ඇත්තටම කීපෑඩ් ෆෝන් වල තමයි මේ වැඩේ අපිට කරන්න පුළුවන්. ඔරිජිනල් ෆෝන් වලට මේ වැඩේ ලොකුවට කරන්න යන්න එපා. ඒක ඇත්තට හොඳ වැඩක් නෙමෙයි. හරි. එතකොට මේක ෆෝන් එක දැන් චාර්ජ් වෙන්නේ නැහැ. කොහොමද අපි මේක චෙක් කරගන්නේ චාර්ජ් වෙනවද නැද්ද කියලා? හරිම තරලයි ෆෝන් එකට ගහුවට පස්සේ ෆෝන් එක චාර්ජ් වෙන්නේ නැත්නම් ඉතින් එතකොට ඊළඟට වෙනත් කේබල් එකක් ගහලා බලමු. චාර්ජ් වෙනවා නම් එතනදී අපිට නිගමනය කරන්න වෙනවා මේකේ කේබල් එකේ තමයි ෆෝල්ට් එක කියලා. හරි. එතකොට අපි බලමු මේ වගේ ෆෝල්ට් කේබල් එකක් ආවොත් කොහොමද අපි රිපෙයාර් කරන්න කියලා. ඉස්සෙල්ල මේක ගලව ගන්න ඕන. එතකොට මතක තියාගන්න මේ වගේ අවස්ථාවකදී මේ පැත්තට ෆෝල්ට් එකක් එන්න තියෙන USB පැත්තට ෆෝල්ට් එකක් එන්න තියෙන හැකියාව ඉතාමත්ම අවමයි. 99%ක්ම තියෙන ෆෝල්ට් එක මෙන්න මේ කේබලේ කනෙක්ටරේ පැත්තට. එතකොට මේක අපි ප්‍රොසෙසරට ගලව ගන්න ඕනේ. අත්‍තර මේක තවදුරටත් රිපෙයාර් කරන්න අමාරුයි. මම මේ සඳහා වෙනම කනෙක්ටරයක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක මේ ආකාරයට ෆ්ලැට් ස්ක්‍රූ පොණියක් දාලා අපිට පුළුවන් ගලව ගන්න. ආකාරයට ගොඩක් සරලව අපිට මේක කට දෙකට දෙපැත්තට ගලව ගන්න පුළුවන්. හරිද? එතකොට ඊට පස්සේ දැන් අපිට පේනවා මේක සාමාන්‍යයෙන් මේ සීල් ටයිප් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මේව කරලා මෙතන අපිට ගලවලා මේක කේබලේ වෙන් කරලා ගන්න සිද්ධ වෙනවා. වෙනවනේ. මෙන්න මේ ආකාරයට. මේ නේ මේකට කවර් එකකින් උහලා තියන්නේ. මේක ගලවන්න පුළුවන් මෙහෙම. ඊට පස්සේ අනිත් පැත්තත් මෙහෙම ගලවන්න පුළුවන්. හරි. දැන් ඔබට පේනවා මේක වයර් හතරක් ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට මම දැන් මේකට කරන්න හදන්නේ අලුතෙන්ම කේබල් කෑල්ලක් පාස්සන්න. එතකොට මේ තියෙන එක ඉවත් කරලා තමයි ඒ වැඩේ අපිට කරන්න සිද්ධ වෙන්නේ. හරිද? මම මේ කීපෑඩ් ෆෝන් එකකට නම් අපිට මේක අවශ්‍ය වෙන්නේ වයර් දෙකයි. ඒක නිසා අපි මේක පිරිසිදු කරලා සුද්ධ කර ගන්නවා. ඊට පස්සේ මෙන්න බාණ්ඩේ ඔබට මේකක් රුපියල් 30ක් වගේ මුදලකට AliExpress එකෙන් මිලදී ගන්න පුළුවන්. තේරෙනවනේ කොච්චර සරලද වැඩේ. ඒ කියන්නේ මේකක් සල්ලි දීලා ගත්තට පස්සේ අපිට මේකෙන් වැඩේ කර ගන්න පුළුවන්. AliExpress එකේ මේව ඕන තරම් ඔබට මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ charging cable. හරිද? connectors. එතකොට අපි බලමු දැන් මේක කොහොමද මේකට කියලා පාස්සලා අපේ වැඩේ කරගන්නේ කියලා. ඔබට මේ දිස්වෙන්නේ ඒ විදියට සුද්ධ කරගතිපු USB කේබල් එක. හරිද? එතකොට මේ USB කේබල් එකේ අපිට පාට හතරක් දකින්න පුළුවන්. රතු, කළු, සුදු, කොළ. එතකොට මොනවද මේ හතර කියලා ඉස්සෙල්ලා අපි අධ්‍යයනය කරන්න ඕන. මතක තියාගන්න. රතු සහ කළු කියලා කියන වයර් දෙක තමයි අපිට තියෙන ධන සහ ඍණ වෝල්ට් පහේ වයර් දෙක. මොකද්ද? රතු සහ කළු කියන්නේ අපේ ෆෝන් එක චාර්ජ් කරන ධන සහ ඍණ කියන වයර් දෙක. ඒ වගේම සුදු සහ කොළ කියන්නේ ඔබ දන්නවා ෆෝන් එකේ data transfer කරනවා. data transfer කරනකොට data transfer කරන්න අවශ්‍ය වයර් දෙක තමයි සුදු සහ කොළ කියලා කියන්නේ. එතකොට සුදු පාට කියලා කියන්නේ ඍණ. ඒකේ කොළ පාට කියලා කියන්නේ ඒකේ ධන. හරි. එතකොට මතක තියාගන්න මේ වැඩේදී මම කිව්වා මේක සාමාන්‍යයෙන් ඔරිජිනල් ෆෝන් වලට මේ වගේ කනෙක්ටර්ස් ගහලා පාවිච්චි කරන එක එච්චරම ප්‍රායෝගික නැහැ. හරිද? ඒක නිසා ඔරිජිනල් ෆෝන් වලට මේ වැඩේ කරන්න එපා. මේවා පොඩි ෆෝන් වලට 100ට 100ක් සාර්ථක ක්‍රමවේදයක්. එතෙන්දී එහෙනම් අපි තේරුම් ගන්න ඕන තමයි සුදු සහ කොළ කියන වයර් දෙක එහෙනම් අපිට මේකේ වැදගත් නැහැ. අපි චාර්ජින් පැත්ත බලන්නේ. ඒක නිසා එහෙනම් මම සුදු සහ කොළ කියන වයර් දෙක කපලා ඉවත් කරනවා. මොකද වැඩක් නැහැනේ අපිට. හරි. එහෙනම් ඔන්න පළවෙනි කතාව. පාටග්‍රේ සමස්තයක් ලෙස ඍණාග්‍රේ ලෙසත් රතු පාටග්‍රේ සමස්තයක් ලෙස ධනාග්‍රේ ලෙසත් අපිට ගන්න පුළුවන්. හරි. එතකොට මේකේ ධන ඍණ කොහොමද තියෙන්නේ? ඒකත් ඔබ මතක තියාගන්න. USB port එකේ සුදු පාට පැත්ත සුදු පාට කට පැත්ත යටට හිටින්න ඔබේ මූණට හරව ගන්න. සුදු පාට කට තියෙන පැත්ත යටට මෙහෙම නෙමෙයි මෙහෙම හරව ගත්තට පස්සේ
මේක වම් අත පැත්තේ තියෙන්නේ කළු පාටක්. වම් පැත්තේ කෙළවරේ. හතරක් ඔබට පේනවනේ. හරිද? හතරක් ඔබට පේනවා. ඒකෙන් මෙන්න මේක. වම් අත පැත්ත කියන්නේ මේක. වමේ කෙළවර. මෙන්න මේක කළු ඍණාග්‍රය කළු පාට. රතු පාට එකේ මේක තමයි ධනාග්‍රය. හරිද? එහෙනම් වම සහ දකුණ කළු සහ රතු කියලා තියෙනවා. ඒ වගේම අමතක කරන්න එපා, හරිම සරලයි. මෙන්න හිල් දෙකක් තියෙනවා. මේ හිල් දෙක තියෙන්නේ මේ දෙන්න චෙක් කරගන්න, වෙන දෙයකට නෙවෙයි. අපි එහෙනම් මල්ටිමීටරේ තියලා බලමු මේ කියන කතාව ඇත්තද බොරුද, හරිද වැරදිද කියලා. එතකොට ඉස්සෙල්ලා දැන් පොතේ හැටියට ඔබ දන්නවා මේ මෙතන තියෙන්නේ කළු කියලා. හරි, අන්න මම මේක තියාගෙන කළු අග්‍රයට වයර් එක තියලා බලනවා මොකද වෙන්නේ කියලා. ඔබට එතකොට මල්ටිමීටරේ කටුව උත්ක්‍රමණය වෙනවා. කටුව වමට ගමන් කරනවා, දකුණට ගමන් කරනවා බලා ගන්න පුළුවන්. හරි නේද? එහෙනම් වම් පැත්තේ තියෙන ඍණාග්‍රය. ඒ වගේම මේක ෂෝට්ද නැද්ද කියලා බලන්න අනිත් එකට තියන්න ඕන. අනිත් එකට තියුවම රීඩින් එකක් පෙන්වන්න නැති වෙනවා. ඊට පස්සේ දකුණු අත පැත්තක චෙක් කරලා බලමු. දකුණු අත පැත්තේකට තියෙන්නේ ධනාග්‍රය. හරි නේද? පෙන්වනවා. ඒ වගේම අනිත් එකට තියලා බලන්න ඕන අනිත් එකත් එක්ක ෂෝට්ද කියලා. මොකද අනිත් එකත් එක්ක ගෑවෙනවා නම් එතෙන්දි වයර් එක ඇතුලෙන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් අපිට මේ වැඩේ කරගන්න බැරි වෙනවා. හරි. එහෙමනම් ඒකත් හරි. කේබල් එක චෙක් කරගන්නත් දන්නවා. වම දකුණ අඳුරනවා, ධන ඍණත් අඳුරනවා. හරි. දැන් අපි බලමු අපි ගහන්න යන කනෙක්ටරේ වම දකුණ කොයි පැත්තටද තියෙන්න ඕන, කොයි විදියටද පාස්සන්න ඕන කියලා. මයික්‍රෝ USB කේබල් එක ගත්තම, හරිද, ඒකේ මෙන්න මෙහෙම ෆ්ලැට් පැත්ත යටට තියාගත්තම මේ කෙළවර ධන වෙන අතර මේ පැත්තේ කෙළවර ඍණ. ඒ කියන්නේ දකුණු පැත්ත ධන, වම් පැත්ත ඍණ. මෙන්න මේක අපි චෙක් කරලා බලමු මල්ටිමීටරේ කෙළවරට තියලා. හරි නේද? උත්ක්‍රමණයක් පෙන්වනවා. ඊට පස්සේ අනිත් පැත්තේ කෙළවරේක තියලා බලමු මල්ටිමීටරේට. හරි නේද? හරි. එහෙනම් මේ පැත්තට ධන ලෙසත් මේ පැත්තට ඍණ ලෙසත් අපිට මේක පැහැසියම සිද්ධ කරන්න ඕන. දැන් අපි බලමු මේක පාස්සන්නේ කොහොමද කියලා. ට්‍රේ ගත්තම මේ විදිහේ කැලි හතරකින් අන්තර්ගත වෙනවා. මේ කවරේ, මේ පිටිපස්සේ වයරකට දාන කොටස, මේක පාසන ජැක් එක, සහ මේක ඉදිරිපස වහ මේ පාසලි වරුණාට පස්සේ කවර ක්ලෝස් කරන මෙන්න මේ කෑල්ල. එතකොට මේ විදිහට කෑලි හතරක් තියෙනවා. පාසන්න කලින් අපි දැනගන්න ඕන වයර් එක මේක ඇතුළට දාගන්න. මොකද එහෙම නැත්තම් අපිට වැඩේ කරගන්න බැරි වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම මේක දානවා ප්ලාස්ටික් කවරේ මේ ආකාරයට. ඊට පස්සේ මේක දාගන්න ඇතුළෙන්. පාසලි වරුණාට පස්සේ මේක දාන්න බෑ. හරි, මේක මෙන්න මේ විදිහට සිදුර ඇතුළෙන් දාගන්න. දැන් මම මෙන්න මෙතන පොඩ්ඩක් හිර වෙයි. මෙන්න මේ ආකාරයට දාගන්න. දාගෙන මේකත් හදාගෙන හිටියොත් මම හිතනවා ෆ්ලැට් ස්ක්‍රූප් වුණේකින් වගේ ලේසි වෙයි කියලා. ඒකට හේතුව තමයි මේක එකපාරට මේ සිදුර ඇතුළට යන්නේ නැහැ. ඒක ඔබට මෙන්න මේ විදිහට ෆ්ලැට් ස්ක්‍රූප් වුණියක් දාලා තද කරලා එළියට ගන්න වෙනවා. මේක නිකන් රබර් මිශ්‍ර ප්ලාස්ටික් වගේ දෙයක් තියෙන්නේ. හරි, මෙන්න මේ විදිහට මේක තල්ලු කරද්දි දෙක මේකට තල්ලු කරන්න පුරුදු වෙන්න. අදිද්දි නැත්තම් මේක එළියට පනිනවා. හරි, මෙන්න මේ ආකාරයට දාගන්න තියෙන්නේ. දැන් ඔබට තියෙන්නේ මොකද්ද? ධන සහ ඍණ දෙක හරියට පාස්ස ගැනීමේ ක්‍රියාවලිය. පිරිසිදු කරගන්න. පිරිසිදු කරගන්න කියන්නේ වයර් එක සහ කනෙක්ටරේ කියන දෙන්නම් පිරිසිදු කරගන්න මේ ආකාරයට. ඊට පස්සේ ඒකට ෆ්ලක්ස් යෙදීම කරන්න. ඇත්තට ෆ්ලක්ස් යෙදීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේක හොඳට ඇලෙන ගතිය ගන්න. හරි, මේ සඳහා වොට් 40-30 බවුත් එක හොඳටම ප්‍රමාණවත්. ගොඩක් ලොකු ඒවට යන එක තේරුමක් නැහැ. හරි, එතකොට මේකේ ඇත්තටම ධන ඍණ මාරු කරන්න එපා. ධන ඍණ මාරු කරොත් ප්‍රශ්නයක් වෙනවා. මොකද දකුණු පැත්ත ධනත් වම් පැත්ත ඍණත් ලෙස තමයි අපි මේක පාස්සන්න ඕන. එතකොට මෙන්න මේ ආකාරයට දැන් ඔන්න මම මේක පැහැසීම සිද්ධ කරලා තියෙන්නේ ධනට සහ ඍණට. දැන් ඊට පස්සේ මේක ඇතුළට දාද්දිත් කල්පනාවෙන් කරන්න මේ විදියට. මේක තල්ලු කරද්දි
සුදු පාට කෑල්ලෙන් අල්ලගෙන තල්ලු කරන්න. ඒකට හේතුව ඇතුලේ නැත්තම් මේ කොටස ඉවත් වෙලා තමයි ඉන්නේ. හරිද? මේක මේ විදිහට තල්ලු කරගන්න. ඊට පස්සේ මැද තියෙනවා මේක බැලන්ස් කරන කනෙක්ටරය. ඒක දාලා තමයි ඒකෙන් තමයි මේක හරියටම මැදට බැලන්ස් වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයට. එහෙමනම් වැඩේ සාර්ථකයි. ඒ කියන්නේ මවුස් එක කම්පියුටරේ මවුස් එක තියෙන්නේ කම්පියුටරේ මවුස් එකේ කේබලේ ෆෝල්ටි වුණාම මවුස් එක පැත්තෙන් කපලා මේ විදිහ කනෙක්ටරයක් ගෙනල්ලා ඉවරලා ගහන්න පුළුවන්. මේ කනෙක්ටර පැකට් එකට මම හිතන්නේ කනෙක්ටර 10ක් විතර වගේ එනවා. බොහොම පොඩි මුදලකට ඔබට ගත්තම ඔබේ ජීවිත කාලයටම ඔබේ ෆෝන් චාර්ජින් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මේ විදිහට කනෙක්ටර්ස් පාවිච්චි කරලා කනෙක්ටර් ගහන්න බලන්න. මේකේ මේ පැත්තේ කවර තියෙන නිසා ෆිනිෂින් එක ඉතාම හොඳ මට්ටමින් තියෙනවා. මේ පැත්තේ මෙන්න මේ සුදු පාට කෑල්ල තියෙන නිසා මේ පැත්තෙත් තියෙනවා. හැබැයි මේ වයරකින් දාලා දින්න නැතු ඉතින් හැම විටම කනෙක්ටරේ හරහා ගැසීම සිද්ධ කරන්න. මේ විදිහට මේ මොකද ඔරිජිනල් කේබලේ වගේ මෙතන සීල් නැහැ. ඔබට පුළුවන් නම් මෙතන සුපර් ග්ලූ හරි මොනවා හරි ගම් ස්වල්පයක් යොදන්න. නැත්නම් වයරකින් ඇද්දොත් මේකට හානි වෙන්න පුළුවන්. කනෙක්ටරේ ඉතාමත් හොඳයි. නමුත් ඔරිජිනල් ෆෝන් වලට පාවිච්චි කරන්න එපා කියලා මම කියන්නේ. මේක එච්චරම ඉතින් ඒ වැඩිට සුදු නෑ. නමුත් මේ වගේ පොඩි කීපෑඩ් ෆෝන් වලට ඉතාමත්ම හොඳ කනෙක්ටරයක්. එහෙමනම් මේ වගේම පාඩමකින් හම්බෙමු. ස්තුතියි.